නව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා ඊට අදාළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ලබා ගත්තා. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙක්. ඔහු ජපානයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබෙනවා. ඒ මහතා රේගු දූෂණ පිළිබඳ පර්යේෂකයෙකු වන අතර එම පර්යේෂණ ජාත්‍යන්තර ප්‍රකාශන ගණනාවකද ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඔහු ලෝක රේගු සංවිධානයේ රේගු නවීකරණය සහ සුපිලිපන්න භාවය වර්ධනය කිරීම පිළිබඳ වරලත් උපදේශකවරයෙක් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇති ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා මාතර රාහුල විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක්. මේ අතර නව ආරක්ෂක ලේකම් ලෙස විශ්‍රාමික එයාවයිස් මාර්ෂල් සම්පත් තුයකුන්ත මහතා පත් කර තිබෙනවා. චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකු වන තුයකුන්ත මහතා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේද විද්‍යාපති උපාධිධාරියෙක්. MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගනේ හිටපු අනදෙන නිලධාරියෙකු සහ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ හිටපු අනදෙන නිලධාරියෙකු ලෙසද ඔහු කටයුතු කර තිබෙනවා. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති හා පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ලෙසද තුයකොන්ත මහතා කටයුතු කළා. කටුනායක ගුවන් හමුදා කඳවුරේ අනදෙන නිලධාරි හා ගුවන් හමුදා මූලස්ථානයේ හිටපු පුහුණු අධ්‍යක්ෂවරයාද වූ සම්පත් තුයකොන්ත මහතා වීර වික්‍රම විභූෂණ රණවික්‍රම හා රණශූර පදක්කම්ද දිනාගත් නිලධාරියෙක්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා පත් කර තිබෙනවා. ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ තායිලන්ත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හිටපු පළමු ලේකම් හා ඉන්ටර්පෝල් ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු ලේකම් ලෙසද රවි සෙනවිරත්න මහතා කටයුතු කර තිබෙනවා. ඒ මහතා බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුරේ රාජකාරිය ආරම්භ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූ යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ජනාධිපති පෞද්ගලික ලේකම් ලෙස ආනන්ද විජේපාල මහතා පත් කර තිබෙනවා.